අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක දෙකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමග ඔබ හමුවන මම මලින්ද තිරිමාන්. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. දුබයිදී අතරංගුරගත් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 5 දෙනෙක් දිවිනට වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනයේ ප්‍රධාන සැකකරුත් ඒ අතර මඩකලපුව විශ්වවිද්‍යාලයට හිස්බුල්ලා මුදල් ලබාගෙන ඇත්තේ විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් තේරීම් කාර්ක සභාවේදී හෙළිවෙයි. විදේශ මුදල් බිලියන 3.6ක් වෙනවා ණය මුදලක් කියලා ඔබ කියසෙත්. විදේශ විනිමය රෙගුලාසි අනුව ඔබට ණය මුදලක් නම් නැවත මේ ණය මුදල ගෙවිය නොහැකි ඒ කවුන්ට් එක හරහා. ඔබ ඒක දන්නවද? විධායක ජනාධිපති දුරය අහෝසි කළ යුතු බවට සඳහන් මහලේකම්ගෙන් ප්‍රකාශයක්. හිටපු විගණකාධිපතිවරයෙක් මෙරට රාජ්‍ය ආයතන ගැන සහතිකයක් දෙයි. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම ආයතනය මොකද්ද කියලා මගෙන් කවුරු ඇහුවොත් මට කියන්න තියෙන්නේ මුදල් අමාත්‍යාංශය කියලා. ක්‍රිකට් ගැටුමක් දුරදිගයයි. 11 දෙනෙක් අත්අඩංගු වේ. එන සන්ක්‍රික් ගෙදර බොන බීමේක. දුබයිදී රට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සමාජිකයින් 5 දෙනෙකු අද දිවයිනට රැගෙන ආවා. මෙම සැකකරුවන් අතර සිටින මොහමඩ් මිල්හාන් නැමැත්තා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වනවා. පාස්කු ඉරිදා සිදු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රබලයකු පිළිබඳ ඉන්දිය ආරක්ෂක අංශ සෞදි බලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව එරට ආරක්ෂක අංශ විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙරට බලධාරීන්ට වාර්තා වීමෙන් පසු සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් ඩුබයි රාජ්‍ය වෙත පිටත්ව ගියා. ඒ අනුව ඩුබයි ආරක්ෂක අංශ බහරයේ සිටි සැකකරුවන් 5 දෙනා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ට බාර දී තිබෙනවා. එම සැකකරුවන් අතරින් 30 හයාතු මොහමඩ් අහමඩ් මිල්හාන් නැමැති සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂිම්ගේ සමීපතමයෙකු මෙන්ම එම ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොහු 45/5 FC පාර නව කාත්තන් කුඩි 2 යන ලිපියේ පදිංචිව සිට තිබෙනවා. ඔහු සමග අත්අඩංගුවටගත් අනෙක් පුද්ගලයන් වන්නේ 522B සම්සම් පාර මරදබුනේ 3 ලිපිනේ පදිංචි 34 මොහමඩ් මර්ෂුක් මොහමඩ් රිලා සහරාස් ගාර්ඩන් වැල්ලම්පිටිය ලිපිනේ පදිංචි 47 මොහමඩ් මොහිදීන් මොහමඩ් ෂන්වා ශබ්‍රි කඹුරඩි පාර කාතන්කුඩි 1 ලිපිනේ පදිංචි 29 මොහමඩ් ඉස්මයිල් මොහමඩ් ඉල්හාම් හා හිජ්ජාපුර ඇල්ලවැව කැබතිගොල්ලෑව ලිපිනේ පදිංචි 37 අබුසාලි අබුබකර යන අයයි. ඔවුන දාලුයම 4:30 පමණ UL 282 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙන විත් තිබෙනවා. සකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලස්ථානයේ රැගෙන විත් ඇති අතර ඒ උසස් නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ මිල්හාන් නැමැති පුද්ගලයා මොහමඩ් සහරාන් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඉතාම සමීපතමයෙක්. ඒ වගේම 2018 නොවැම්බර් මාසෙදී වවුනතිව්හි මාර්ගබාධක රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා කපා කොටා ඝාතනයට ලක් වුණා. මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මීට පෙර මොහමඩ් සහරාන්ගේ රියදුරු වන ගෆූර් මාමා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ප්‍රධානම සැකකරු වෙන්නේ මේ අද රැගෙන පැමිණීමේ මිල්හාන් නැමැති පුද්ගලයා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 77 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ, තවත් සැකකරුවන් 25 ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ බාරයේ රඳවා තබාගෙන මේ වෙද්දි ප්‍රශ්න කරනවා. මෙතර පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දෙදෙනෙකු මහනුවර හිඟුළු ප්‍රදේශයේදී යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 මොහමඩ් රාෆික් මොහමඩ් රිස්මි සහ 42 මොහමඩ් මුස්තාෆා මොහමඩ් රිස්වාන් නැමැති සැකකරුවන් දෙදෙනායි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඊයේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවසේ පුවත ඇනීෂියා බැංකුවේ ඉතුරු කර අභිමානය සපිරි තිලිනයක් ඔබත් ලබා ගන්න. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA M හිස්බුල්ලා මහතා වංචා දූෂණ පිළිබඳ සුවබලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා. එහිදී ඔහුගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
மடக்கல்ப்பு பூனானி பிரதேசிய இதுக்கெரண பௌத்கலிக விஸ்வவித்யாலய சம்பந்தன் சிதுக்கெரண விமர்சனையட்ட அதாலவு பிரகாஷ்யக் லபாதீம சந்தா நகினேர பலாத் ஹிட்டப்பு ஆண்டுக்கார எம்எல்ஏ எம் ஹிஸ்புல்லா மஹதா 2015-2018 வருஷவல சிதுவு வஞ்சா தூஷண பிலிவந்து சுவாபலன ஜனாதிபதி விமர்சன கமிஷன் சபாவ ஹமோட்ட பெமினியே அது பெறவரு 9:15 பமன එහිදී ඔහුගෙන් දහවල් 12:30 පමණ දක්වා ප්‍රකාශ ස්ථාන කරගනු ලැබුවා අපේ විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් වැරදි විදිහටම හිතන්නේ ආරම්භ කරලා තියෙනවා ශරියා සබ්ජෙක්ට් එක උගන්වන මේ ආයතනයට ආපු මුදල් වැරදි විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා මම හිතන්නේ කවුරුරි පෙටිෂන් එවලා ඇති නමුත් මම කිව්වා තාම පටන් ගත්තත් නෑ කිසිම සබ්ජෙක්ට් උගන්වන්නත් නෑ එක ළමයිව තාම ගත්තේ නෑ අපි පටන් ගන්නවා නම් අපි ආරම්භ කරන විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඕනේ ආම අනුමත ලැබෙලා නැහැ සබ්ජෙක්ට් එකටත් අනුමත ලැබෙලා නැහැ ආයතනටවත් ලැබෙලා නැහැ ඒ නිසා තාම පටන් ගත්තේ නැහැ කියලා මම පැහැදිලි කරා මේ අතර මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතිය තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව පවසනවා එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවද අද දිනේ එම කාර්ක සභාව වෙත කැඳවා තිබුණා එම අධීක්ෂණ කාර්ක සභාවට නගිනේර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබා දී ඇති අතර එදී ඔහු සඳහන් කර ඇත්තේ මඩකලපුව විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට සෞදියෙන් ආධාර ලැබුණු බවට මීට පෙර තම පුත්‍රයා සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි ඒ සඳහා සහන ණයක් ලබාගෙන ඇති බව ඔහු පවසා තිබෙනවා එහිදී ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ නියෝජිතයින් හිටපු ආණ්ඩුකාරවරයාට අවවාද කර ඇත්තේ පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන ලෙසයි එමෙන්ම මීට පෙර අදාළ කාර්ක සභාව හමුවේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුත්‍රයා සඳහන් කර තිබුණේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට මහවැලි අධිකාරියෙන් අකර 100ක භූමි භාගයක් ලැබුණු බවයි කෙසේ වෙතත් ඊයේ දිනේ මහවැලි අධිකාරියේ නියෝජිතයින් කාර්ක සභාව හමුවේ පෙනී සිට ඇති අතර විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සඳහා ලබා දී ඇත්තේ අකර 35ක භූමි ප්‍රමාණයක් බව ඔවුන් අවධාරණය කර තිබෙනවා එහිදී මහවැලි අධිකාරියේ නියෝජිතයින් වැඩිදුරටත් පවසා ඇත්තේ ඊට අමතරව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිත්‍යානුකූල නවනන්දමින් තවත් අකර 8ක ඉදිකිරීම සිදු කරන බව මේ වන විට නිරීක්ෂණය කර ඇති බවයි මේ අතර මඩකල්පුව කේන්ද්‍ර කරගනිමින් සිය දේශපාලන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ නියෝජිතයින් මඩකල්පුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා මඩකලපුව යුනිවර්සිටි සම්බන්ධයෙන් කිස්පුල්ලා ඊටපෝ ආණ්ඩගාරතුමාට මේ ලොකු ප්‍රමාණයේ මෙච්චර මුදල් මෙයාගේ account එකට සම්පූර්ණ මෙවිලා තියෙනවා අදණ්ඩ කලින් මේ සල්ලි ඔක්කොම බැංකුවට එවිලා තියෙනවා එයාට දාපු සල්ලි ඒ account එක සම්බන්ධ ඔක්කොම ඔයලා බලලා මේක රජයට ගන්න ඕනේ කියලා අනිත් එක මෙයා අතුරුංගඩ ගන්න ඕනේ කියලා අපි මේ අද පැමිණි දෙනවා FCID එකට අසත් සාලි ෂාඩ් බදුරුදින් මේ වාගේ මුස්ලිම් නායකවරු කරන එක දෙන් තමයි තේරෙන්නේ මුස්ලිම් සිංහල ජනතාවට මේගොල්ලෝ වාම අරස් කරන්න මේක අපි අද බාර දෙනවා මේ නිසා අපිට මොනාරි ප්‍රශ්නයක් එනවා නම් මේගොල්ලෝ තමයි අපිට ප්‍රශ්නේ දාන්නේ කියලා අදම අපි කියන්නේ මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදින් මහතාට රිහිව චෝදනා 40කින් සමන්විත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. ඇත්තටම මේ අපි කරපු මේ පැමිණිලි වල උගා පරීක්ෂණ කටයුතු පොලිසියේ ඇතම් කොට්ටාස මේවා කරලා හැබැයි කොහෙ හරි හිර වෙලා තියෙන බව තමයි අපිට පේ. රිෂාඩ් බද්දින් ඇමතුමා වංචනික විදිහට බලහත්කාරයෙන් අතිවිශාල ධනයක් වැය කරලා ලබාගත් අකර 7000කට වඩා ඉඩම් මිලදී අරගෙන තියෙනවා. රිෂාඩ් බද්දින්ගේ ළඟම හිටපු රිෆ්කාන් කියන පුද්ගලයා ඔහුගේ මිත්‍රයා සර්පේ කලමිය යනවා මම ගියේ ඔහුගේ පවුලේ අය මුණ ගැහුණා ඔහුගේ පියා මුණ ගැහුණා ඒ රිෆ්කාන් මිය ගිහිල්ලා තියෙන්නේ රිෂාඩ් බදුදීන්ලගේ ගෙදර ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් නායක ඇවිල්ලා ගහලා ඉස්සරහ දොරෙන්ම ගියා කියලා තමයි එතන හිටපු දෙන්නෙක් කට උතර දීලා තියෙන්නේ නියමානුකූල මරණ පරීක්ෂණයක් පවත්වලත් නැහැ වෛද්‍යවරු ඇවිල්ලා ඒක පිළිබඳව පරීක්ෂණයක් හරියට පවත්වලත් නැහැ මතභේදයට තුඩුදී ඇති මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා අරාබියේ පුණ්‍යායතනයකින් හිමි වූ රුපියල් බිලියන 3.6ක ණය මුදල විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කර ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවේදී අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තීරීම් කාරක සභාව හමුවට ඊයේ එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා කැඳවූ අවස්ථාවේදී හිරාපදනම ලියාපදිංචි කරන්නේ ඇයි ඒක බැරිගලෝ කැම්පස් පටන් ගත්තා ඔබතුමා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉඳගෙන රජයත් සමග කිසුමත් සංකරනවා ඒක හරිද ඒක
ඒක කිසිම ප්‍රොෆිට් එකට නෙවෙයි අසංගල තියෙන්නේ. ඒතර මහවැලි අධිකාරියෙන් ඔබ ඉඩමක් ලබා ගන්නවා. අපි බැටික්ලොක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ මහවැලි අධිකාරියෙන් ඇනුවල් පර්මිට් කියන්නේ රජයේ ඉඩමක පදිංචි කරන වාර්ෂික අවසර පත්‍රය අපිට ලබා දුන්නා. අක්කර 35ක් අක්කරයකට බද්ද කීයද මේ? ඒකට එක එක වෙනස් වෙනවා. කියන්නේ දල් වශයෙන් රුපියල් 14000ක් විතර අක්කරයකට කිව්වොත් නිවැරදි. මහවැලි අධිකාරිය මේ ආයතනය නොමිලේ උගන්වන ආයතනයක් විදිහට හඳුන්වා දීපු නිසා තමයි ඒක සැලකිලට ගත්තේ. නමුත් 2016 දී ඔබතුමා නම වෙනස් කරලා වෙනත් ඩිග්‍රීස් දෙන්න පටන් අරගෙන යනකොට අර මුල් අභිප්‍රාය ඉන්ටෙන්ෂන් එක නෙමෙයි තියෙන්නේ. ඒක මහවැලි අපිට දුන්නා. ඒක ඉතින් අපිට දන්නේ නැහැ මේ I made the request. අද තමයි දන්නේ මම ඔබගේ පබ්ලික් මේකට කියලා. ඒ කවදාවත් අපිට කිව්වත් නෑ. හැබැයි මේ මහවැලි ડોකියුමන්ට්ස් වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නේද ඔබ කියුවේ නැද්ද? අපි වෙන මොකද අපි කවවත් කවවත් free of charge කියලා මුකුත් කිව්වේ නැහැ. අවසාන ඔබතුමාලට කොච්චරද ලැබෙන ඉඩම් ප්‍රමාණය? අක්කර 35. හැබැයි දැන් වෙනකොට අක්කර 35ට අමතරව ඔබතුමාල අක්කර 8ක වැඩිපුර ඉදිකිරීම කළා තිබෙනවා. අක්කර 8 උදේත් කිව්වේ ඒක අපි රිසර්වේෂන් තියෙනවා. මහවැලි අධිකාරිය පැහැදිලිව ප්‍රකාශ කරා සාක්ෂි ඇතුව ඔබතුමා මේ අක්කර 8 හදලා තියෙන්නේ රිසර්වේෂන් නෙමෙයි කියලා. එහෙම තියෙනවා නේද? ඒගොල්ලන්ට ඒක අවශ්‍ය නීති කටයුතු කර ගන්න පුළුවන්. මේ ආයෝජනිත කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්න අභිලාෂ කරාද? Total investment එක බලාපොරොත්තු වෙන්නේ $100 million. Where was the funding source from? Right. We have signed the agreement Sheikh Ali Abdullah Al Jufali Charity from Saudi Arabia. This is the soft loan, no interest. එතකොට මේ බිලියන 3.5ක මුදලක් එන්නේ අල් අබ්දුල්ලා ජෆාලි. Yes. විසින් ඒ එවනකොට බැංකුවට එවන ඒ නෝට් එකේ කාට දෙවන්නේ මොන ආයතනයේද දෙවන්නේ? බරික්ලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ නම නෙමෙයිද දිගටම තියෙන්නේ. ඊට පස්සේ මාරු කරා බරික්ලෝ කැම්පස් කියලා. ඊළඟට මුදල් එන්නේ April 4 2016. එතකොට නම මාරු වෙලා තියෙන account එකට එනවා නමුත් තාම පරන්නමට එවන්නේ. And the problem is when we had a chat with the lenders there we have given the earlier name. ඊළඟට ඔබ ඉදිරිපත් කරනවා ණය ලබා ගැනීමේ ගිවිසුම්. ඔබ කිව්ව මේ ගිවිසුම් ලංකා බැංකුවටයි BOI එකට ඉදිරිපත් කරා කියලා. එහෙම කරාද? BOI එකයි ලංකා බැංකුවයි කිසිම දැනුවත් වීමක් නැහැ. මේ කාලේ මේ රටේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මම හරිද? Yes. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබට අවබෝධයක් තිබුණ නැද්ද? ණය මුදලක් ලබා ගන්නකොට සාමාන්‍ය account එකකට විදේශ ණය මුදලක් ලබා ගත හැකිද නැද්ද කියන එක. අපි bankers loan එකට අපි every payment එකකට අපිට අහනවා. ඒක විස්තර අපි කියනවා. නෑ ඔබ කිසිම වෙලාවක ලංකා බැංකුවට කියලා නෑ ණය මුදලක් කියන එක. නෑ ඒක තමයි ලංකා බැංකුවෙන් කියන සාක්ෂි. නෑ ඒක අපි ලංකා බැංකුවෙන් අපිට ලිහිතව ඉල්ලුවත් නෑ ලිහිත දුන්නෙත් නෑ අපි. මේ සාමාන්‍ය ගිණුමට විදේශ මුදල් බිලියන 3.6ක් එනවා ණය මුදලක් හැටියට ඔබ කියා සිටිනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ විදේශ විනිමය රෙගුලාසි අනුව ඔබට ණය මුදලක් නම් නැවත මේ ණය මුදල ගෙවිය නොහැකි ඒ account එක හරහා. ඔබ ඒක දන්නවද? කවදාවත් අපිට ප්‍රශ්න තිබුණත් නෑ. ඒගොල්ලන් ගණ්ඩ බෑ කියලා කිව්වත් නෑ. ණයක් ගෙවන්න අවශ්‍ය නම් ඒක සියර account ආවේ නැත්නම් අයි ගෙවන්න බෑ. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ සෙන්ටර් බැංකලා මේගොල්ලෝ කියන්නේ. ඒක අද තමයි. ඒක අද හැබැයි ඔබ ආයෝජකෙක් හැටියට පැහැදිලිවම ඔබ කිය යුතු තිබුණා මේක විදේශ ණයක් කියලා. නමුත් ඔබ කිසිම වෙලාවක ලංකා බැංකුවට ඒක සඳහන් කරේ නැහැ. ඊළඟට මේ ණය ලංකාවට එන්නේ අබ්දුල්ලාල් ජෆාලි චැරිටි එකෙන්. නමුත් ඒ ණය ගිවිසුම් වල තියෙනවා සෙයික් අබ්දුල් අසීස්, සෙයික් අබු සාලි, සෙයික් නසීර්, සෙයික් ඩොක්ටර් ඊමාන් ජෆාලි, සෙයික් අලි අබ්දුල්ලාල් ජෆාලි. මේ පස් දෙනා ගැන තොරතුරු ඔබ අපිට දෙන්න පුළුවන්ද? තොරතුරු දෙන්න පුළුවන්. මේකට අදාළ ප්‍රශ්නයක්. ඔබ වහබ්වාදයේ අනුමත කරනවද? නෑ මම අනුමත කරන්නේ නෑ. මේ අතරේ සොයා බැලීමේදී අපිට ලිදරව වෙනවා වහබ්වාදේ ප්‍රොමෝට් කරන කීප දෙනෙක් ඉන්නවා කියලා. නෑ මේගොල්ලන්ට කිසිම සම්බන්ධයක් නැහැ. මේගොල්ලන් නැති. ඔබ සාතික් කළා කියනවා. නෑ මේගොල්ලෝ 100% මේගොල්ලන් living in Paris. සාරන් එක ගිවිසුමක් ගන්නකොට මම ත්‍රස්තවාදී වෙයි කියලා හිතුවේ නෑනේ. මේ වාහි පිසම් අද ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ලංකාවේ අනන්‍යතාවය. සාක්ෂි දුන්න කත්තංකුඩි මොස්ක් ඇන්ඩ් මුස්ලිම් ඉන්ස්ටිටියුෂන්ස් ෆෙඩරේෂන් එකේ නියෝජිතයා කියා සිටියා කත්තංකුඩි ප්‍රදේශයේ අරාබිකරණය වුණේ ඔබතුමාගේ අනුග්‍රහය යටතේ. ගස් හිටවලා ගොඩනැගිලි අරාබි සංස්කෘතිය අනුව හදලා පාරවල් නම් අරාබි භාෂාවෙන් දාලා ඒ සියල්ලම ඔබගේ නායකත්වය යටතේ වුණේ කියලා පිළිගන්නවා ඒකනේ. අරාබි භාෂාවල නම් නේම් බෝඩ් එක තියෙන නිසා ඒක අර විශේෂ නෙවෙයි. එහෙමනම් අර මේ හදලා තියෙන ඔය අධ්‍යාපන ආයතනයේ සියලු බිල්ඩින් ආදිය අරාබි ශ්‍රමණ ඉස්ලාමික ආදිචර මොකද මොකද ඒක ශ්‍රී ලංකාවේ ආයතනයනේ මුළු ලංකාවේම දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න හදන ආයතනයනේ අපි හදනකොට අපි ඕන ආකිටෙක්චර් එක තෝරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ
පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පසුව රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නිකුත් කළ චක්‍රලේඛය තමා දැනුවත්ව නිකුත් කළ එකක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. පාස්කු විරිදා එල්ලව ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට ඊයේ කැඳවා තිබුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි සහ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහතුරුන්වයි. එදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී කාරක සභාවේ සාමාජිකින් සහ ලේකම්වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිකුත් කළ චක්‍රලේඛයක් සම්බන්ධයෙන්. But item 3 in the circular says this applies to even those who come to the offices to obtain services. අපි චක්‍රලේඛනේ issue කරලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ දිසාපතිවරුන්ට. මම හිතනවා ඒ අයට මේක කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතර රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ අදාළ චක්‍රලේඛය තමා දැනුවත්ව නිකුත් කළ එකක් බවයි. පස්කු ඉරිදා 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ පුහුණු ආවරණය සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කරන්න තිබෙනවා. නිලැඳුම සම්බන්ධව මේක අලුත් චක්‍රලේඛයක් නෙවෙයි. මේක 1989 මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධව මම දැනුවත්. කමිටුවේ කට්ටියට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. මේ අතර ඊයේ පැවති මෙම සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් අද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා. එතුමා ඉස්මතු කරනවා රාජකාරී නිලැඳුම ජාතියකට එහෙම නැත්නම් කුලයකට එහෙම නැත්නම් ආගමකට අදාළ වෙන්නේ නැහැ කියන එක. දැන් මේක නොතේරෙනවා තවදුරටත් තේරින් කාරක සභාවට. රවුපකින් මහත්මයා තමන්ගේ පටු දේශපාලනික ජාතිවාදී අරමුණ ඉටු කරගන්න නැවත නැවතත් අහනවා අර චක්‍රලේඛණය නැවත හරවන්න බැරිද කියලා. මේ රටේ මේ රාජ්‍ය යාන්ත්‍රණය තාමත්ම අක්‍රීය මට්ටමට පත් කරනවා මේ කට්ටිය මේ කරන වැඩි. ඊළඟට කියනවා අගමැතිරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ගේ ඇයි මෙහෙම ලියුමක් ආවහමත් චක්‍රලේඛණේ යටපත් කරන්න බැරි වුණේ කියලා. අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හරි පෞද්ගල ලේකම්වරයෙක් හරි එවන ලියුමකට මෙරට චක්‍රලේඛණේ යටත් කළ යුතුද? ඉස්බුල්ලා ආණ්ඩුකාරයේ වාර වේලාව ආණ්ඩුකාරවරයා දෙන ෆොටෝ එකක් මේ මම විතරක් නෙවෙයි සහරාන් එක්ක හිටියේ ඔබතුමාගේ පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයොත් ඔබතුමා රාජ්‍ය නිලධාරීන් මේ ආණ්ඩුව කියන දේවල් වලට කටයුතු කරන්නේ නැතුව මේ රාජ්‍ය සේවෙන් ඉවත් වෙන්න පුළුවන් මට්ටමට පරිසරයක් ගොඩනැගෙනවයි කියන එකයි අපට පේන්නේ. රට අරාජිකයි. පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් තුළින් කළු යකා සුදු කෙල්ලා සමාජෙ ඉදිරිපත් කරනවා. බලන්න අපි හිතන් හිටියා ඉස්බුල්ලා කියන්නේ භයානක මිනිහෙක්, ඇස්ගුල්ලා වගේ දරුණු මිනිහෙක් කියලා කරනවා. ඊයේ ඇවිල්ලා කතා කරනකොට අපිට පේනවානේ මේ මිනිහ එහෙම ඇස්ගුල්ලෙක් නෙවෙයි. මොකද මිනිස්සයා කියනවා රට ඉදිකා සිටෙව්වේ පොළොවට ගැලපෙන්න නිසා මේ පෙන්වන්න හදන්නේ අපිට කළු යකා සුදු කරන එකම. තේරීම් කාරක සභාවේමයි. ඊයේ දවසේ අපි දැක්කා කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉස්සරහ අපිට කතා කරපු ආකාරය. ඊයේ අපි දැකපු දෙයක් තමයි ඒ රාජ්‍ය නිලධාරියාව ගෙනල්ලා කුරුසැල ගහන දෙනවා වගේ. කට්ටිය වට කරගෙන තර්ජනය කරන තමුන්නාංශ කොහොමද එහෙම කරන්නේ? ඒ වගේ කාරණා. ඒ කොහොම නමුත් ඒ හැම දෙයකටම ඉතාමත්ම සාර්ථකව මුහුණ දුන්නු ඒ රාජ්‍ය නිලධාරියට අපේ ගෞරවය අපි මුලින්ම පුද කරනවා. තේරීම් කාරක සභාව හරියට අර රිලවා බෙලේ ගිරව ගහේ වගේ. මේ කාරක සභාවේ වාඩි ගන්න දැන් හකීම් මහත්තයා කොහොමද ප්‍රශ්න කරන්නේ? හකීම් මහත්තයා දැන් ආණ්ඩුවේ ඇමති කෙනෙක් නෙවෙයි. මේව හරි පුදුමයි. මේ කාරක සභාවේ යන අවස්ථාවේ පොලිසියට පැමිණිලි කරන්න ගියපම හකීම් මහත්තයට විරුද්ධවත් පැමිණිලි තියෙනවා. හකීම් මහත්තයාට මම පෞද්ගලිකවම කියනවා හෘද සාක්ෂියට කතා කරලා බලන්න. ඔයගොල්ලෝ ජාතික ලැයිස්තු മന്ത്രി දුරවලට මොනවද කරන්නේ? ජාතික ලැයිස්තු മന്ത്രി දුරවලින් ඔයගොල්ලෝ කොපමණ මුදල් හම්බ කරනවද? ඔයගොල්ලෝ කොපමණ ඔයගොල්ලන්ගේ මේ පාර්ලිමේන්තුවට ගෙන മന്ത്രിවරුන්ගේ බලපත්‍ර විකුණලා තියෙනවද හෘද සාක්ෂියට? ඉන්දිකාන්
අනුරුද්ධ විදියට පෞද්ගලිකව එතුමා සමග කරපු ගනුදෙනු සම්බන්ධයෙන් මට කියන්න පුළුවන්. අයියේ හිස්බුල්ලා තිබු ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශ්න අහන වෙලාවේදී බොහොම සීරියස් විදියට ප්‍රශ්න අහනවා රවි කරුණානායක ඇමතුම ඇතුළු තේරින් කරක සභාවේ ඉන්න අය. ප්‍රශ්න අහලා ඉවරුණාට පස්සේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ළඟට ඇවිල්ලා බොහොම සතුටු සාමීචී යෙදීමින් බොහොම උජාරුවට මේ අයගේ යථාර්ථය පෙන්වන නිසා මේ ඡායාරූප වලින් ඉතාම පැහැදිලිව පේනවා මේ අයගේ මේ ඩබල් ගේම් එක රෑඩෙනියල් ඩබල් මිගෙල් මේ ගේම් එක. අපි දැක්ක රිචාඩ් බදුරුදීන් අමතිවරයා පහුගිය දවසේ කියනවා සහරාන් මන් දැකලත් නැහැ මම හම්බෙලත් නැහැ හරි බබා එයා. එතකොට අපි අහනවා මේ ඉන්නේ මෙන්න මේ පින්තූරේ ඉන්නේ සහරාන්ගේ අවතාරයද නැත්නම් සහරාන්ගේ වෙන කවුරු හරි මැරිච්ච සීයා අප්පච්චිද කවුරු හරිද කියලා අපි අහන්න කැමැති. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පුළුල් සහ ගැඹුරු පරීක්ෂණයක් සිදු නොකළහොත් වත්මන් රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති විය හැකි බව රාජමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. මේ අතර අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැමෙන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද නව නායකත්වයක් අවශ්‍යව ඇති බවයි. මේ ජනාධිපතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්නේ කියන සාධකය ඇතුළට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඇතුළත් වීම මං හිතන්නේ ඉතාම කනදාටදායක තත්ත්වයක්. කිසිසේත්ම දැන් යන පරීක්ෂණ ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. මේ අන්තවාදීන්ව මේ රටෙන් තුරන් කිරීමට අපි කටයුතු කරේ නැත්නම් එහෙම ජනතාව නීතිය අතර ගන්න ඉඩ තියෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පුළුල් සහ ගැඹුරු පරීක්ෂණයක් නොකරොත් මේ රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳවත් විශාල ප්‍රශ්නාර්ථයක් වෙයි. දේශපාලන ගේම් ගහන්න මේකෙන් යන්න එපා. දේශපාලන වාසි ලබා ගන්න යන්න එපා. යම් යම් දේශපාලනයන්ගේ නම් මේ පරීක්ෂණයට ගෑවෙන්න පුළුවන්. ඒ යම් යම් දේශපාලඥයන්ට විශාල ඡන්ද සංඛ්‍යාවකුත් තියෙන්න පුළුවන්. ඒ ඡන්ද වලින් මේවා යටපත් කරන්න එපා. අවුරුදු 25ක් අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පක්ෂයේ නායකත්වය දරලා තියෙනවා. එතුමා මේ රටටත් පක්ෂයටත් විශාල සේවයක් කරලා තියෙනවා. නමුත් අපි දැන් තේරුම් ගන්න තියෙනවා රටත් පක්ෂේ සමාජිකයොත් අපිත් හිතනවා අපිට නැවුම් අලුත් නායකයෙක් අවශ්‍යයි කියලා. මටන කවදක්වත් එහෙම වෙලා නැහැ. මම මේ කරුණ කියන පළවෙනි වතාව නෙමෙයි. මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් පිළිබඳ අවශ්‍යතාවය ගැන අපි සාකච්ඡා කළ යුතුයි කියලා අවකාශය තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයක් තව මාස කිහිපයක ඉන්න හින්දා ජනාධිපතිවරණයට ස්ථීර සාරෝම දිනන්න පුළුවන් අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතු වෙන නිසා මේ අවස්ථාව සුදුසු අවස්ථාවක් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳවත් පක්ෂ නායකත්වය පිළිබඳවත් ඒ වගේම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳවත් නැවත සලකා බැලීමට. නායකත්වය විසින් තීරණ ගන්න නැහැ මේ වගේ සමාජිකව තීරණ ගන්න. මම හිතන්නේ මේ රටේ ජනතාව නම් දැනටමත් තීරණය කළා තියෙන්නේ. ඒ ජනතාවගේ අදහස කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමට සංවේදනය වෙන එක තමයි අවශ්‍ය. ඒ වගේම තවත් මා විදිහට හිතන ගොඩක් ඉන්නවා. සාකමැත්තෙන් හෝ බලාපොරොත්තුෙන් ඉන්නවා ඉදිරි පාර්ලිමේන්තු සතිවාරයේ 18 වෙනිදා අපේ ආණ්ඩුවේ නියෝජකන අමාත්‍යවරේ විසින් කරන යන යම්කිසි මංකොල්ලයක් පිළිබඳ මේ රටට තබන්නට අපි එදාට තීන්දුව කරනවා. ඒ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ තුළ අපි ඉන්නවාද නැද්ද කියන කාරණේ සාකච්ඡා කළ දැඩි දේශපාලන වශයෙන් ඉදිරියට තීන්දුවක් ගන්න අපි සූදානම්. රජයේ අකාර්යක්ෂම ආයතනය මුදල් අමාත්‍යාංශයේ බව විකිනන සේවා කොමිෂන් සභාවේ හිටපු සභාපති ගමිනි විජේසිංහ මහතා පවසනවා. කොළඹදී ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ ආදායම නම්බර්ස් ටික කියව ගන්න පුළුවන් වෙයි. මම මේ බිංදුවල ඉන්න දැන් මේ නම්බර්ස් ටික දැනගන්න ඕන නිසා ඔබතුමාලා දන්නවා ඇති මේ උඩ තියෙන ඉලක්කම කියවන්න. මේ තියෙන්නේ 5 බිලියන් රජයේ දවසක ආදායම. ඒ බිලියන 5 මැනේජ් කරගන්න බැරුව තමයි මේ ඔක්කොම ප්‍රශ්න. මේක රටේ මොන ප්‍රශ්න තිබුණත් වෙනස් වෙලා නැහැ. ප්‍රශ්න තියෙන දවස්වල ආදායම වැඩි වෙනවා ටිකක්. මුදල් අමාත්‍යාංශයට මුදල් එන ප්‍රමාණය වැඩි වෙනවා. මුන් ටික පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවනම් මේ 5 බිලියන් ආදායමක් හම්බෙනකොට දිනකට වියදම 7 බිලියන්. මේක තමයි තියෙන ගැටලුව. ආදායම 6 බිලියන් වලට 7 බිලියන් වලට අරය ගැනීම සඳහා මේ පදනමේ යටතේම හැකියාව තියෙනවා. දවසකට 1500ක් රට ඇතුළට කන්ටේනර් එනවා. හැබැයි කන්ටේනර් 100යි කස්ටම් එකෙන් පරීක්ෂණයට භාජනය කරන්නේ. ඊළඟට දේශීය ආදායම ගත්තත් මේ තත්ත්වෙම තමයි තියෙන්නේ. මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉහළ දැමීමේ හැකියාව රජයට තියෙනවා. බදු රේට් කිසිවක් වැඩි නොකර. ඒකම දිනකට වියදම 7 බිලියන්. මේ 7 බිලියන් එක අඩු කරන්න පුළුවන් 5 බිලියන් වලට. විගණනයේදී අපි ඔප්පු කරලා තියෙනවා රජයේ බජට් එකෙන් 125ක් උඩින්ම ඉතුරු කරන්න පුළුවන් කියන එක. අද රාජ්‍ය දේපළ පාරේ වැටලා තියෙන පර්ස් එකක් ඕන කෙනෙක් ඇඳ ගන්නවා වගේ ඉවතර ගන්න පුළුවන් මට්ටමට පරිවර්තන වෙලා තියෙනවා. බජට් එක ගත්තාම බජට් එක කියලා ලංකාවේ තියෙන ලොකුම බොරුව කියලා කිව්වොත් නිවැරදි. 2016 බජට් එකයි ඇක්චුවල් එක අතර එක්ස්පෙන්ඩිචර් වල ඩිෆරන්ස් එක වැඩිම වර්ෂය. ඒ කියන්නේ බජට් එක සම්පූර්ණයෙන්ම අසාර්ථක බජට් එක. 2019 ජනවාරි පළවෙනිදා එනකොට දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 5.7ක්, විදේශ ණය ප්‍රමාණය
ට්‍රිලියන 5.745 මුළු ණය ප්‍රමාණය 11.4 ට්‍රිලියන. මේ ස්ටේට්මන්ට් එක මම 2016 දුන්න වෙලාවේ තමයි මට විශ්වාස භංග යෝජනාවක් ගේන්න තින්නේ කළා. මම වැරදි ෆිගර්ස් දෙනවා කියලා. මම අදත් ඒ ෆිගර්ස් ඒ විදිහටම කියනවා. ඊළඟට මේ තියෙන ප්‍රමාණය ගත්තාම මේක සත්‍ය ණය නෙවෙයි කියන එක පිළිබඳව මම නැවතත් කියනවා. මොකද මීට අමතරව ට්‍රිලියන 2කට විතර තව ණය වැඩි වෙයි. ඒ ප්‍රමාණය අර මම එදා කිව්වා වගේ මට අදත් කියන්න තියෙන්නේ වයි මගෙන් අහන්න කියලා තමයි. ණය හුඟක් වෙලාට අරන් තියෙන්නේ කාගේරි පොට්ටාසියක් ඩෙවලොප් කරන උදාහරණයක් ගත්තොත් එහෙම රාජගිරි ෆ්ලයි ඕ එක. මේ බිලියන 4ක් වගේ වයි ගන්නක්. එකම දේ තියෙන්නේ ඉස්සර අපි බිමින් ගියා දැන් අපි උඩින් යනවා. වාසියකට තියෙන්නේ අර වටපිට ටිකක් බලාගෙන ට්‍රැෆික් එක හිර වෙලා ඉන්න පුළුවන්. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම ආයතනය මොකද්ද කියලා මගෙන් කවුරු ඇහුවොත් මට කියන්න තියෙන්නේ මුදල් අමාත්‍යාංශය කියලා. වර්තමානයේ අසාර්ථක වෙන ප්‍රධාන හේතුව අනවශ්‍ය බලාපොරොත්තු මත අඥාන දේශපාලන තීරණ කියන එක තමයි මගේ මතය. මේක විද්‍යුතුන් අනිවාර්යයෙන්ම සලකා බලන්න අවශ්‍යයි. විද්‍යුතුන් නැවත සිතා බලන්න අවශ්‍යයි. මේ ප්‍රශ්නේ මෝඩෙන්ට බාර දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. විධායක ජනාධිපති දුරේ අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැතිවරයෙකු පත්කර ගැනීමට ඉදිරියේදී කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මාලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. හෝමේ බව සඳහන් කළේ තංගල්ල කුඩාවැල ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින්. මම නම් ඉදන්නේ දැන් අපිට කල්පනා කරන්න වෙලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් මේ රටට අවශ්‍ය වෙනවාද කියලා. විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කරන්න ඕන කියලා කතිකාවතට ඉදිරියේදී යා යුතුයි කියලා මම හිතනවා. මේ ඇති වෙච්ච තත්ත්වය විතරක් නෙමෙයි සමස්තයක් විදිහට ගත්තොත් රටේ එහෙම ඡන්ද ක්‍රම වලින් පත් වුණාම පාලනාධිකාරී දෙකක් ඇති වෙනවා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරන්න. රජයේ විතරක් නෙමෙයි ජනතාවගේ අවධානය පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නත් මමත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරලා පෙර තිබූ තත්ත්වයට පත් කළා. ඒ වගේම ඡන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් ඇති වෙලා මේ රට ස්ථාවර මට්ටමකින් දියුණු කරන වැඩපිළිවෙලකට යන්න කාලය දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැති කෙනෙක්. පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයෙක්ගේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. මම විශ්වාස කරනවා ඉදිරියේදී ඒක ඇති වෙන්න ඕන. දැන් ඉන්න මුණු දිහා බලලා තීන්දුව ගන්න අවශ්‍ය නැහැ. අනාගතයේදී ඡන්ද වලින් තමයි පත් වෙන්නේ. ඕන කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පනගන්වා ඉදිරියට ගෙන යාමේදී ලොව අනිකුත් රටවල් සමග සමීපව හා මිත්‍රශීලීව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තජිකිස්තාන ජනාධිපති එමමොලි රහ්මාන් මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා තජිකිස්තානයේ බලා පිටත්ව ගියේ ආසියාවේ අන්තර්ක්‍රියා හා විශ්වාසයේ ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගී වීම සඳහායි. තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේ පිහිටි ජනාධිපති මන්දිරයේ වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. නායක දෙපළ අතර සුහදකතා වහගින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ආර්ථික සංවර්ධන හා අන්තර්ජාතික වෙළඳ කටයුතු වර්ධනය කර ගැනීමට දිරටම කැපව සිටින බැවින් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විපාර්ශ්වික සමඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. කලාපී ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය අවරම මර්ධනය කිරීම සඳහාද සාකච්ඡාවේදී අවධානය යොමු බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පිරිවරුවේ තජිකිස්තාන ජාතික කෞතුකාගාරයේ සංචාරයකද නිරත වුණා. අනතුරුව දුෂාන්බේ නගරයේ පිහිටි ජලවිදුලි බලාගාරයක් නිරීක්ෂණයට ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ තජිකිස්තාන උප අගමැතිවරයා විසින් වන අතර අදාළ සංචාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී වුණා. ආසියාවේ අන්තර්ක්‍රියා හා විශ්වාසයේ ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව හෙට දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දහවල් සමුළුව ඇමතීමට නියමිතයි. භික්ෂුන් වහන්සේ මෙන්ම බුද්ධ ශාසනයේ ද විකිණීමට මෙවන විට දේශපාලනඥයින් උත්සාහ දරමින් සිටින බව දේශීය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජාලිය ගුණවංශ හිමියන් පවසනවා. මේ තරම් බොරු කියපු ආණ්ඩුව, මේ තරම් අපිව රවට්ටපු ආණ්ඩුව 48න් පස්සේ බිහි වුණේ නම කියනකොට හොඳට රිදෙනවා. රිදෙන්නම තමයි කියන්නේ තොපිට. මේ තරම් බොරු කියලා උදේ දවල් රෑ නැතුව කියන බොරුතුගේ මෙහෙමද නායකයෝ? පිට මේ හැම නායකෙක්ම ආශ්‍රය කළා. මේ අපි වචනයක් කිව්ව ගමන් ඒකට ඇහුම්කන් දීලා අපිට විසඳලා අද දුකක් වේදනාවක් නෙමෙයි රට ගැන කියන ක්‍රමයක්. ඒ නිසා තමුන්නාන්සලා කල්පනාවෙන් වැඩ කරන් පරණ විදියට අමාර පක්ෂ මේ පක්ෂ කියලා හිතන්න එපා පුතේ. මේ පාරණ අපි ඇත්ත කියන්නම්. අටනම් තවම මං ඒකයි කිව්වේ දලදා හාමුදුරුවෝගාව දිවුරන්න කියලා. දැන් ඒකත් විශ්වාස නැහැ කියලා මට කට්ටිය කිව්වා. විශ්වාසවන්ත චරිත නැහැ දේශපාලන ලෝකේ. අපිට ඕන දේශපාලන එංගිමක් හොඳ. කොකු ගහලා අපි දැන් යන මල හත්තිල උනේ කරත්ත නෙවෙයි ඕන. කාටවත් බය නැති මේ ගහපු ගිවුසුම් මොන ක්‍රමෙන් හරි අවසන් කරන්න පුළුවන්. ධන ගහන්නේ නැති නායකෙක්. වැස්ස වහිනකොට කූඩැල්ල නැගිටිනා වගේ දැන් ආයි නැගිටිනවා. දේශප්‍රේමියෝ නැගිටිනවා, ජාති ප්‍රේමියෝ නැගිටිනවා. මේ දවස්වල තරම් බුද්ධාගමේ දැන් කැක්කුමක් තියෙන්නේ. බුදු හාමුදුරුවනේ. පුදුමාකාර දේශපාලනඥයන්ට කැක්කුමක්. මේ
අහක ඉන්න උටක් ඇක්කුන් හැදෙයි. දැන් පෞගේ කාලේ බුද්ධාගම රාජ්‍යාගම කියන වගන්තිවත් කරන්න යනකොට කවුරුත් හිටියේ. රට 9කට කඩන්න යනකොට කවුරුත් හිටියේ. දැන් ස්වාමීන් වහන්සේලා ඉන්ෂුවර් කරන්න හදන. කොහොමද වෙයි? දැන් මම පෙරේද ගියා අපේ පල්ලත්තර නායක හඳුරෝ අපවත් වෙච්ච ඉඳ අපේ ගම පැත්තේ ගාල්ලේ. මේ ස්වාමීන් වහන්සේලා මට කියනවා ලක්ෂ 10 ගානේ පන්සලට දෙනවලු හැම පන්සලට අපිට නම් දෙන්නේ නැහැ නේ. ආගේ සල්ලි. අනේ හාමුදුරනේ ගණ්ඩේපා ගිනි කෙටි මුන් දෙන්නේ. ලක්ෂ 10 දීලා මේක අමතක කරවලා ඔබ වහන්සේලා විකුණනවා. ඔබ වහන්සේලා විකුණනවා රටත් විකුණනවා සාසනෙත් විකුණනවා. මේක අපේ රට නෙවෙයිලුනේ. සිංහල බෞද්ධංග රටක් නෙවෙයි. එහෙනම් කාගේද? ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් රටපුරා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරලිය රතන හිමියන් පවසනවා. යාපනය ප්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. හින්දු බෞද්ධ සංස්කෘතික සංවිධානය මගින් සංවිධාන කර තිබූ මෙම උත්සවයේදී භාෂා ප්‍රවීණතා දක්වූ පිරිසකට සහතිකපත් ප්‍රදානයද සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද එක්ව සිටියා. අද මම මඩකලපොට ගියා, ත්‍රිකුණාමලයට ගියා. ඉස්කෝලවල තත්ත්වය මොකද්ද? දෙමළ ගුරුවරුන්ට රස්සා නැහැ. හිස්බුල්ලත් ඒ පළාතේ ඇමතිවරුත් මොකද්ද කරලා තියෙන්නේ? දෙමළ ළමයි ඉගෙන ගන්න ඉස්කෝලවල විද්‍යා ගුරුවරයා, ගණිත ගුරුවරයා, දෙමළ ගුරුවරයා සම්පූර්ණයෙන්ම ඉස්ලාම්. 70%ක් බොහෝ පාසල් ගුරුවරු බවට පත් කළා තියෙන්නේ මුස්ලිම් අය. අද මා කියන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිස්බුල්ලා කරපු මාරුවීම් පත්වීම් පිළිබඳව දෙමළ ජනතාවට මඩකලපු දිස්ත්‍රික්කයේ පමණක් කොච්චර අසාධාරණයක් කරලා තියෙනවද? මුළු රටේම ඉඩම් දෙමළ මිනිසුන්ටත් නැහැ, සිංහල මිනිසුන්ටත් නැහැ. සම්පූර්ණ ඉඩම් වල ඒකාධිකාරය අද භූමියක් පත් කර ගැනීම අද මේ පැත්තෙන් කරනවා. TN එක දේශපාලන බලය කියලා අඬ අඬ හැමදාම ඉන්න. උතුරේ එක ප්‍රශ්නයකටවත් ඒගොල්ලෝ උත්තර දෙන්නෙත් නැහැ. අද අපේ ආර්ථිකේ කරන්නේ ඒගොල්ලෝ. ඉබ්‍රහීම් මෙඹටකොඩ ඔහු තමයි කුළුබඩු වෙළඳාමෙන් බිලියන පතියෙක් වුණා. ඔහුගේ දරුව දෙන්න තමයි ප්‍රධාන බෝම්බ කරුව දෙන්න. අපේම නිෂ්පාදන වලින් සල්ලි හොයාගෙන අපිව සංහාරය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණ මේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව රට පුරා ගොඩනැගීමට අපි කටයුතු කරන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. දෙමළ සිංහල එකතුවක් වුණොත් අපි 90%යි. 90%ක් වුණොත් අපට 10%ට අපි බය වෙන්න ඕනේ නැහැ. අපේ මධ්‍යස්ථයයි හිතන මුස්ලිම් කෙනෙක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා එන්න අන්තවාදයෙන් මිදෙන්න කියලා. මේ ඉන්න හිස්බුල්ලා, රිසාඩ් බදුදින්, අසාඩ් සාලි ඒ ඔක්කොම එක ගොඩේ තියලා ඉදිරි මැතිවරණදී පරාජය කළා. අපි සිංහල දෙමළ ජනතාවගේ සැබෑ දේශපාලන වීරයෙක් රට වෙනුවෙන් බිහි කරන බව මම කියන්න කැමතියි. ඒක දෙසැම්බර් මාසේ ළඹෙනවා. මුළු දෙමළ ජනතාවම සිංහල ජනතාව එක හඬින් නැගී හිටී කියලා මම බලාපොරොත්තු වෙනවා.